නායකයෙක් තෝරා ගැනීම ගැටලුවක් තියෙනවා කියලා තමයි හැමෝටම දැන් පෙනියන්නේ. පක්ෂයට නායකයෙක් නැහැ දැන්. විවස්ථානුකූලව කටයුතු කරන්න සිද්ධ වෙන්නේ ඉස්සෙල්ලා වැඩ බලන සභාපතිවරයා ඉදපත් කරගන්නවා. අපි ඊළඟ කීවරයන් ටික විශේෂම අධිකරණයේ ලබා දෙන නියෝග පිළිබඳව අපි ඉහළම ප්‍රමුඛතාවයක් ලබා දෙන්න ගරු කරන්න ඕනේ. ඒ පිළිබඳව සැලකන අපි ඊළඟ ක්‍රියාමාර්ග විදිහට විවස්ථානුකූලව විධායක සභාව සහ මධ්‍යම කාරක සභාව කැඳවලා අපි නායකයෙක් පත් කරගන්න. කිසිම ගැටලුවක් නැහැ. අපිට නායකයෙක් ඕන නැහැ. නායකයන් ගැටලුවක් නැහැ. හැම එකම අපිට කියන්න බෑ. පැමිණි ගන්න ඕන තරම් නායකයෝ ඉන්නවා. හැම එකම අපිට කියන්න බෑ. ඕගොල්ලෝ හිතන්නේ නැති විදිය ශක්තිමත් පක්ෂයක් බවට මේකපත් කරන්න අපිට වැඩපිළිවෙලක් තියෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැමදාම හිටපු උරුමයක් තියෙන රටට ආදරය කරන නායකයෝ ඕන තරම් ප්‍රමාණයක් ඉන්නවා. දැන් බණ්ඩාරනායක මැතිනිගේ ඊයේ ගුණ සම්ප්‍රෝෂවේදී එතකොට මේ ආපු අයගේ හදවතට තට්ටු කරලා අහන්න ඕනේ අපේ ගුණ සමරෝසුව කීයකට ආවද කියලා. සමහර අය දෙකකට ආපු අය ඉන්නවා. සමහර අය පළවෙනි වතාවට ඇවිල්ලා මේ පක්ෂ පටන් ගත්ත දවසේ නම් ඉතිහාසය කියන්න පටන් ගන්නවා. අනේ එතකොට අපි හැමදාම අපි අවුරුදු 30-40ක් ඒ ගුණ සමරෝ වලට සහභාගී වුණ අය. දැන් සමහර අය ගුණ සමරෝ වලට සහභාගී වෙනවා මේ පළවෙනි වතාවට ඇවිල්ලා අපටත් වඩා ඇවිල්ලා ඉතිහාසය කියන්න පටන් ගන්නවා. අපට ඉතිහාසය උගන්වන්න හදනවා පක්ෂ. අනික් කාරණය තමයි අපි දැන් මෛත්‍රීපාල සිරිසේන හිටපු සභාපතිවරයාගේ සභාපති විදිහට ගත්ත අත්නෝමතික ක්‍රියා විවස්ථා වෙනස් කිරීම ඒකාධිපති පාලනය ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරීම මේ ගැන විවේචනය කරලා අපිට පුළුවන් ද ආයපාරක් අනීතික දෙයක් කරන්න අපිට කරන්න බෑ. ඒ නිසා අපි අධිකරණයට ගරු කරමින් පක්ෂ ව්‍යවස්ථාව අනුව නීත්‍යානුකූලව තමයි අපි ඉදිරි කඩු සියල්ලම කරන්නේ. අපි මේ මෛත්‍රීපාල හිටපු සභාපතිතුමා වගේ මේ අදරාට හිතන දේ හෙට උදේ කරන්න හැම කරන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථානුකූලව තමයි සහ ප්‍රජාතන්ත්‍රවාදයේ නැවත වතාව පක්ෂය තුළ ස්ථාපිත කිරීමත් එක්ක තමයි අපි සියලු ඉදිරි තීන්දුව ගන්නෙ. දැන් ජූලි මාසේ එතකොට කොහොමද ජනාධිපතිවරණයට ලෑස්ති වෙන්නේ? එනවා සියලු පක්ෂවලට කැමතුණත් අකමැතුණත්. එතකොට ඔබතුමාලාට ඒකට ලෑස්ති වෙන්න වෙනවා. අද අප්‍රේල් 18 අද අප්‍රේල් 18 ජූනි කියන්නේ තව ඉස්සරහට කාල තියෙන බය වෙන්න එපා. හැබැයි ඔබතුමාලා දැන් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් රජයට පහරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා. ඒ කවුද කියන්නේ? කවුද කියන්නේ? දයාසිරි ජයසේකර මහත්තයා ඉතින් UNP එකෙත් ගිහිල්ලා හිටියා. UNP එකත් ඉවර කරලා ආයෙ ආවා පොට්ටුවට. අපිත් එක්ක ඉඳලා ආයෙ ගිහිල්ලා අර 16 දිනයි කණ්ඩායමට ගිහිල්ලා ආයෙ ආවා. නොගිය තැනක් නැහැනේ. මේ ඉන්න අපි කවුරුවත් ඒව ගණන් ගන්න එපා. ඔය කොහාටවත් ගියන් දැන් එතුමත් පැත්තකට වැටලා තියෙන්නේ. අපි ඔබතුමාලා ඉල්ලීමක් කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතා කරන්න සහ මේ පිළිබඳ විවේචනයක් හරි කරන්න අයිතියක් තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න අයට. හැබැයි තව සමහර කට්ටිය එළියේ ඉඳන් මේ ගැන සමහර ਵਿਚාරයන් කරනවා, නොයෙකුත් දේවල් කරනවා. ඒක ඔබතුමාලාගේ මාධ්‍යවල පළ කරාට කමක් නැහැ. අපෙන් අහන්න එපා. මොකද අපිට අදාළ නැහැ. මොකද අපිට අපේ ප්‍රශ්නයක් ගැන හැමෝත් එක්කම අපිට උත්තරයක් දෙන්න පුළුවන්. අපේ ප්‍රශ්න ගැන අදාළ නැති කට්ටිය කතා කරපුවාම ඇයි අපි අපේ කාලේ නාස්ති කරන්නේ? අපිට ඊට වඩා වැඩ තියෙනවද? ඈ? මාත්‍යා කිව්ව ඔබතුමාලා වැඩදී වැඩක් කරන්න කියලා. නෑ දැන් අපිට කියන්න තියෙන්නේ මෙහෙමයි. එතුමා එනවා නම් මෛත්‍රීපාල මහත්තයාට ලැජ්ජාවක් නෑ. එතුමාට ලැජ්ජාවක් නෑ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාම තමයි අපිට රැස්වීම ගන්නවකදී කිව්වේ පක්ෂේ මුදල් වංචා කරා කියලා. හරි අපි නෙමෙයි කිව්වේ. ඊළඟට කිව්වා සංවිධායකරුන්ට ගැහුවා කිව්වා. සංවිධායකරුන්ට කුණු හර්පෙන් බැල්ල ඉලෙව්වා කිව්වා. නම් වශයෙන් මේ ඉන්න ඔක්කොම සාක්ෂි ධර්ම නැති මොන තරම් කුමන්ත්‍රණ කරා කියලා කිව්වේ අපි නෙමෙයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට. ඊළඟට එතුමත් ගිහිල්ලා මාධ්‍යවල කිව්වේ මොකද්ද? මේ දෙන්නටම ලැජ්ජාවක් නැත්තම් හිටු වෙන්න පුළුවන්. ලැජ්ජාවක් නැහැ. ඒ දෙන්නට මේ නහර කපලා තියෙන බවත් අපි දන්නවා. නිදහස් පක්ෂී අපිට නම් බෑ එහෙම. නිදහස් පක්ෂී ඊළඟ ජේෂ්ඨ නායකයා ඉන්නේ නිමල් ශ්‍රීපාල එතුමා. එතකොට ඊළඟ නායකයා වෙන්නේ එතුමා. විවස්ථානුකූලව පුළුවන් ද අපිට නායකයෙක්පත් කරන්න? කවුද පක්ෂ හැමදාම හිටියේ? කවුද අවංකව පක්ෂෙන්නේ? නැත්තම් තමන්ගේ තනතුරක් ගන්න වෙන පක්ෂ වලට ගියා කවුද? ජනාධිපතිවසෙන් බලලා එහෙම නැති කෙනෙක් පක්ෂේ සමාජිකයන් පත් කරගන්න. එහෙම පත් කරගන්න අපි කාටවත් අයිතියක් නැහැ. එහෙම කියන්නේ අපිට පත් කරගන්න බෑ.
අපි කාටවත් අයිති ව්‍යවස්ථානුකූලව වැඩබන්න සභාපතිවරයෙක් තමයි පත් කරගන්නේ. දැන් ඔබතුමාලා අහන ප්‍රශ්نين තේරෙන්නේ දැන් මේක ඔබතුමාලා මේ අපේ පුද්ගලිකත්වයට ලඟ කරනනේ මේ පක්ෂේ ප්‍රශ්නේ. එහෙම කරන්න එපා. ඒකට හේතුව අපි මුලින්දම්ම කියලා තියෙනවා අපි මේ නඩුමකට ගියෙත් අපි තුන් දෙනාගේ තනතුරු බේරගන්න නෙමෙයි. මේ තනතුරු අද තියෙන වෙන්න පුළුවන් හිට නැති වෙන්න පුළුවන්. අපි අද ඉන්න වෙන්න පුළුවන් හිට මෙ මැරෙන්න පුළුවන්. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැතිවෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ දේශපාලන අයිතිය වෙනුවෙන් තමයි අපි සටන් කරන්නේ. ඒ නිසා අපිට මේ අපි කැමති කෙනෙක් නායකයා පත් කරගන්නවද අපේ කෙනෙක් නායකයා පත් වෙනවද කියන එකේ අපිට කිසිම උවමනාවක් තරගයක් නැහැ. මේක මේ සභාපතිවරයාගේ තනතුර ලබා ගැනීම වෙනුවෙන් තරගයක් නෙමෙයි මේක. මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැවත වතාවක් ශක්තිමත් පක්ෂය කරන්න දේශපාලනය කරන එක බොහොම නිර්වලව කරන්න ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී බව මේ පක්ෂය ඇති කරන්න ආ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබිච්ච වටිනාකම නැතිවෙච්චුගේ අවසන් කරලා නැවත වතාවක් ශක්තිමත් පක්ෂය බවට පත් කරන්න තමයි අපේ මේ උත්සාහය. එළම පොසු එක සමහර අය ප්‍රකාශ කරනවා අපි එකතු වෙලා එක එක පක්ෂ වලට මේක එල්ලන්න හදනවා හුඟක් අය ප්‍රකාශ කරනවා එක වන්දන එක එක තැන් වලට එල්ලන නමක් කියලා නැහැ. හැබැයි 1994 ඉඳලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක ඉන්න ජනාධිපතිවරු තමයි පත් වුණේ. හැබැයි තවත් පක්ෂ වල ගිහිල්ලා එල්ලිලා ජනාධිපතිකම් ගත්තේ නැහැ අපේ බව. ඒකත් පැහැදිලිව තමයි. එතකොට ඒ පක්ෂ වල ගිහිල්ලා පක්ෂ ප්‍රධාන කාර්යාලවල ගිහිල්ලා ඒ පක්ෂ ගැන වර්ණනා කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයෝ කවුද? එහෙමනම් ඒ අය සදාචාරාත්මක හිතියක් නැහැ. එහෙම නිකන් මේ මේ උපකල්පිත විදියට ප්‍රකාශ කරනවා. ඊළඟ නිදහස් පක්ෂයෙන් ගිහිවල ඊළඟ ජනාධිපති අපේක්ෂකයා විමුක්ති කුමාරතුංග වෙනකන් ඒක අපි කියවනේ කවුද කියලා කාටවත් කියන්න නැහැ. ඒක අපිට ජනත් හින්දු කරා. මේක එක්ක දැන් ඔබලා අපටත් ඔබතුමාල හිතනා වගේම දෙයක් තමයි අපිට කියන්න වෙන්නේ. දැන් අපි උසාවියට ගිය මොකටද ගියේ? මේ පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධවනේ. ඒ කියන්නේ විරුද්ධව කටයුතු කිරීමට විරුද්ධුනේ අපි ගියේ. දැන් ඔබතුමාල ඔය අහන ප්‍රශ්නේ අපි කිව්වොත් මෙහා සභාපති මෙහා ජනාධිපති අපේක්ෂක මෙහා කියලා. ඉතින් එහෙනම් අපි හතර දෙනා සමාගමක් වෙනවා මේ පක්ෂේ. වැරදීනේ ඒක. එහෙම කරන්න බෑනේ. ඒක මධ්‍යම කාරක සභාවක් වෙනවා, විධායක සභාවක් වෙනවා. ඉතින් වැඩි දිනාගේ කැමැත්තෙන් තමයි තෝරගන්නේ. asianmirror.lk